ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ පිරිස බලයට ආවොත් බලාපොරොත්තු වෙන්න පුළුවන් ඉතාමත්ම දැඩි පාලනයක්. අය ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් මොනවාගේ පාලනයක්? පාර්ලිමේන්තුව දුර්වල කරනවා. රාජපක්ෂ මහත්මයාත් එක්ක, ගෝඨාභය රාජපක්ෂ මහත්මයාත් එක්ක කිට්ටුවෙන් වැඩ කරපු හමුදාවේ අයට ඉතාමත් ඉහළ නිල ලැබෙනවායි කියලා විශ්වාසයක් තියෙනවා. මෙයින් වෙන්නේ අමාරුවෙන් ඇති කරගත් ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය සම්පූර්ණයෙන්ම නැතිවීම. අනිත් එක අධිකරණ. අද අධිකරණයේ ස්වාධීනත්වයක් තියෙන කිසිම ඇඟිලි ගැසීමක් නැහැ. ඒ සියල්ල නැති වෙනවා. 19 වෙනි සංශෝධනය නැති කරනවා කියලා ප්‍රසිද්ධිය කියනවා. 19 වෙනි සංශෝධනය නැති කරනවා කියන්නේ 18 ආපහු ගෙනෝයි කියන එක. ඒ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ඒ සුළු ජාතීන් කෙරෙහි වෛරය ඇතිවන ආකාරයට කටයුතු කරපු විදිය. එක පැත්තකින් මුස්ලිම් විරෝධය අවස්සනවා, අනික් පැත්තෙන් සිංහල විරෝධය අවස්සනවා. ඒකට අබ්දුල් රසාක් ලැබෙන අයට මුදල් ලබා දීලා මේ දෙගොල්ලෝ හැප්පුවා. මේක තමයි භීෂණ මනෝවිද්‍යාව. රාජපක්ෂවරුන් ගොඩනගපු පාදඩ සුළු ධනේශ්වර පන්තියක් ඉන්නවා. ඒ අය ප්‍රජාතන්ත්‍රවාදය නොපිළිගන්නා පිරිසක්. අතන මේ බලවේගය හුදෙක් මේ ගෝඨාභය ආවොත් හැප්පෙන්න පුළුවන්. හැප්පෙන්න හම්බ වෙන්නේ නැහැ මහත්තයෝ. හැප්පෙන්න නෙමෙයි, පාරේ බැහැලා යන්නත් බෑ. අපි මතක තියාගන්න ඕනේ 2015ට කලින් ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, සාධාරණත්වය, යුක්තිය කියන මේ දේශපාලන වටිනාකම් මහජන තලයෙන් විතැන් වෙලා තිබුණේ. වඳපෙති, වඳසී, වඳ යටඇඳුම්, හලාල්, විදුලිපුටු, රාජෝත්තමවාදය එදා මහජන තලය ආක්‍රමණය කළ තිබුණේ ඒවා. ප්‍රජාතන්ත්‍රවාදීන්ගෙන් අහන්නේ මේ පාදඩ බලවේගයට අපි ඉඩ දෙනවාද කියන